ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයට ගිහින් ටෙස්ට් එක් දින වගේම T20 තරගාවලියත් ජයගෙන බංගලියන්ට තමන්ගේ වැඩ පෙන්නලාවේ. දැන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම බංගලාදේශයට ගිහින් ඉන්නේ. ඒ බංගලාදේශ ඒ කණ්ඩායම එක්ක තරගාවලියකට ක්‍රීඩා කරන්න. මේ තරගාවලියේ තිබුණු පළවෙනි තුන් දින තරගයේ අවසන් වුණේ ජය පරාජයෙන් තොරව. තරගයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිකරණගේ තරගයක් කිව්වොත් හරි. කාසිවාසී දිනපු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කිරීමත් එක්ක පිටියට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම අවසන් වුණේ ලකුණු 449ක් අඩු 8ක් විදිහට තියෙද්දි. ශ්‍රී ලංකා ඉනිමට ලොකුම දායකත්වයක් දුන්නු ලහිරු තිරමාන ලකුණු 168ක් ගත්තේ 6 පහර 2කුත් 4 පහර 14කුත් එක්ක. තිරමානට හොඳ සහයක් දුන්නු චරිත අසලංක ලකුණු 90ක් ලබා ගනිද්දී සමුවාශානුත් ලකුණු 70ක් ගන්න සමත් වුණා. මෙයට අමතරව නායක දිමුත් ලකුණු 60ක් ගනිද්දී බංගලියන් වෙනුවෙන් ඛලීඩ් අහමඩ් කඩලු 4ක් ගන්න සමත් වුණා. බංගලි පළවෙනිින්ම ලකුණු 414 කඩේමට එන සමත් වුණේ ශබිර් රහමාන් ගත්ත ලකුණු 165ත් මුදසෙක් හුසෙයින් ගත්ත ලකුණු 135ත් එක්ක. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩලු 5ක් බිනිද්දි ප්‍රභාත් ජයසූරියත් කඩලු 3ක් දවා ගන්න සමත් වුණා. ශ්‍රී ලංකා නායක දිමුත් ලකුණු 161ක් ගත්ත පන්දු 165කට විතරක් මුණ දීලා දිමුත්ගේ ඉනිමට 6 පහරක් වගේම 4 පහර 23කුත් එල්ල කරන්න සමත් වුණා. දෙවෙනි ඉනිමේ නැවත ලකුණු 4ට ආපු තිරිමාන්න තරගයේ නතර කරද්දී ලකුණු 67ක් ලබාගෙන නොදවි පිටියේ ඉන්න සමත්ුනේ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක ටෙස්ට් තරගාවලියකට තමන්ු සුදුස්සෙක් කියලා පෙන්වන ගමන්. ඔයාලා හිතන විදිහට මේ දක්ෂතාවයක දකුණු අප්‍රිකාව එක්ක තියෙන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න ඕන කවුද කියලාද ඔයාලා හිතන්නේ? මේ වීඩියෝ දිනපතා බලන අපිත් එක්කතු වෙන්න. ඔබ තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. cricket world කම්ති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් තොරතුරු පිරිස් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.